මනගර හිටපුූ ව්‍යාපාරක භාරයාවත් කුඩා දියනියත් එ වනගත පලාාතකති විච්ච දේවායකට යනවා බාරය කොප්පු කරන්න මේ පලාතට අප තර පුද්ගලය සන්න කියල හැ ගොයි පලක් ආරම්භ කරලා තින මේගොයි පල රම්භ කරන්නේ හිඟන් නන්ගේ ආධාරයෙන් හිඟන්නන්ට ජීවත්යන සඳහා නමුත් कोොයි හැටි වෙතත් මෙතන එක හිඟන්නෙක් මේ කුඩා දරවාාව පැහරගෙන න පැහරගෙනගේ හිල්ල ඒ පලාතින්න මංකොල්ල කාරයන් පිරිසකට සුමදි එගේ නමදී ලාංකිික දෙමල චිත්‍රපටට පාදක වන්නේ මේ හපුරු කතාව. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ හැන්ද්‍ර චන්ද්‍රවන් හැද්‍ර චන්ද්‍රවංස අධ්‍යක්ෂණය කරන ලද අවසාන චිත්‍රපටය වන්නේ වනගත කෙල්ල. එතමයි යෝග චිත්‍රපට අතුර සිනමාහල් වල තිරට අු එක මචිත්‍රපට අනිෙක්ෂියලුම චිත්‍රපට හු පෙන්නුවේ සිනමාශාලාාවලින් බැහැරව වෙනත් ස්ථානවද. හැබැයි. ඔහ වනගත කෙල්ල චිත්‍රපටේ කතාවම සුමදි එගේ නමින් නැමත නිෂ්පාදනය කළා ලාංකික දෙමල නළුනිලියන් එක්ක මෙ චිත්‍රපටය විශේෂත්වය වන්නේ අන්න ඒ කාරණාවයි. කොමුණත් වනගත කෙල්ල චිත්‍රපටේ නම සුමදී කියලා වෙනස් කලා මොකද මේ ගෑනුලමයාගේ කුඩා දැරියගේ නම දෙමල චිත්‍රපටේේ සොමඳිලා සගේ සුමදිී කොහේද. මෙ චිත්‍රපට ත් ඔහුගේ අවසාන චිත්‍රපටේ වෙච්ච වනගත කෙල්ල චිත්‍රපට කලින් ප්‍රධදර්ශනය වනාා හැදරි මේ චිත්‍රපටය නිර්වාණය කළේ සිංහල භාෂාවෙන් මෙන්ම දෙමල භාෂාවෙන් වෙනත් නළුනිලියන් යොෝදාගෙන චත්‍රපටේ තුරචන ද වේ හන්දරි චන්්‍රවන් සමයි ැත් දෙමල දී පදමාලා හා දෙබස් රචනා කළේ රාජ පුෂ්පප නම්ගේ දෙමල කලාකරුවන් අතර ප්‍රකට කලාකාරයෙක වූ රාජම් පුෂ්පන ගම් අපේ ලාංකික සිනමාවට මේ සමඳී එගේ චිත්‍රපටය එකතු වන්නේ දෙමල චිත්‍රපට ලාංකික දෙමල චිත්‍රපටක දෙබස් රචනා කරන ලද මුල්ම කාතාව හැටියටයි මේ චිත්‍රපටය සංගීතවත් කළත් දෙමල සංගීතා ්‍යක්ෂවරයාත් ඉන්ද්‍රාණ සල්වතුරේ ඔවු නැත්තරම අපේ සංස්කෘති හා මිශ්‍ර නොවනත් උනොන්ගේ දෙමල වර්ගය තුළ තමන්ගේ අනන්න්‍යතාව තහ කරගත් නිර්මාණ ශිල්පීෙන් ඇය ංික දෙමළ චිත්‍රපටයටට සංගීත අධ්‍යක්ෂණය කරපු මුල්ම කාන්තාව හැටියට ඉතිහාසට එකතු වෙනවා. වගේම ගලංව්‍යයාසින්ෙන් උදය කුමර ජයන්ති ජයගවරේ නලිනේ ලක්ෂමි මේ දෙමළ චිत्र්‍රපටේ අගීත ගායනෙන් දායකවුණ. ජවිර කුमाන් යෝග ස්වරන් කාසිනාදන් ඒ ස්රාජ සුගුලක්ෂම සුසල් කුमाන් ී රාජම් सुභාසිනය අදම මේ චිත්‍රපටේ ප්‍රධාන චරිතිත නිරපනය කළලාස්භාසින කියන්නේ පිළොමිනා සොලමන් ඇගේ නම ස්භාශනී ලෙස වෙනස් කරන ලද්දේ රාජම් පුෂ්පානම් විසින්. සුබදයන්ගේ චිත්‍රපටය අපේ දෙමල ප්‍රේක්ෂ කැන් අතර සාර්ථකුණේ නෑ. වනගත කෙල්ල චිත්‍රපටියත් දවස් දාහතරක් දිවාගත්තෙත් බොහොම අමාවේ සමඳයන්ගේ එහෙමවත් සාර්ථකුණේ නෑ.මිනිසා ඉතිහාසේ එත් චිත්‍රපටයක් හැකිට පපනම් සුමදයන්ගේ ඉතිහාසගත වෙලාා තියෙනවා හැබැයි මුල්ම දෙමල සගේීත අධ්‍යක්ෂක වරය හා. ල දෙබස් හචකාවිය මේ චිත්‍රපටෙන් සිනමාවට එකතුළ. ඔු නැවත ලංගික සිනමාවට සම්බන්ධ නොබීම වෙන මකාපනාව.